අතිකරු ජනාධිපතිතුමන්ගේ දුරකාලය තුළ එතුමන්ට මුණ දෙන්න සිද්ධ වෙච්චි අභියෝග ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම අභියෝගය තමයි මේ කොවිඩ් වසංගතේ. එතකොට කොවිඩ් වසංගතය වෙනුවෙන් පමණක් අපිට වැය කරන්න සිද්ධ වුණා අතිරේක බිලියන 570ක්. එතකොට 2020 ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන 2000ක්. එතකොට පළවෙනි එක තමයි දැන් ආදායම් උත්පාදන මාර්ගවල කිසියම් ආකාරයක හැකිලීමක් අපි අපේක්ෂා කරනවා. දෙවෙනි එක තමයි මුදල් ඇමතිතුමා තීරණාත්මක ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුළ ප්‍රශස්තයට ළඟා කරවීම සඳහා කාර්යක්ෂමතාවය වැඩි කරවීම සඳහා වන වැඩපිළිවෙලක ඉන්නවා. දැන් රජයට ආදායම් උපයදවන ප්‍රධාන ආයතන වල ආදායම් උත්පාදන මාර්ග වැඩිදියුණු කර ගැනීමට වෙහෙසන අතරවාරයේ එතුමා උත්සාහ කරනවා වියදම වැඩි ආයතනවල වියදම් කළමනාකරණයේ කිසියම් ආකාරයක ප්‍රශස්තයක් ඇති කරන්න. දැන් උදාහරණයක් විදිහට සමුද්‍රී සංවර්ධන දෙපාර්තමේන්තුව ගත්තාම රුපියලක් වියදම් කරන්න සත රුපියල් රුපියලක් බෙදා දෙන්න සත 33ක් වියදම් කරනවා. දැන් ගත්තොත් එහෙම ආණ්ඩුවේ බදු එකතු කිරීම අපි බදු එකතු කරන්න විශාල වියදමක් දරනවා බදු උපයා ගන්න වගේම. එතකොට දැන් හුඟක් රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංගුවොත් එක පැත්තකින් සපේන සේවාවල පුළුල්වීමක් වෙනවා, අනිත් පැත්තෙන් ප්‍රශස්තය කරා ඒ සේවාස්ථාන ළඟා වෙනවා. එනිසා මම හිතනවා වියදම් කළමනාකරණය කිරීමත් ආදායම් උත්පාදන මාර්ගවලට තිබෙන තර්ජනත් දෙක සැලකිල්ලට අරගෙන තමයි මුදල් ඇමතිතුමා කල්පනා කරන්න ඇත්තේ රජයේ වියදම යම් ප්‍රමාණයකින් අඩු කළ යුතුයි කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕන මේ වියදම් අඩු කිරීම තුළ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය සඳහා කිසිදු බාධාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව අර මම මුලින් කිව්වා වගේ මේ අයවැය සකස් වෙලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සභාගයේ දැක්ම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා. එතකොට ක්‍රියාවට නැංවීම සඳහා වන අයවැය මාලාව තමයි මේ හරහා ඉදිරිපත් වෙන්නේ.